இங்கே ஒன்று மெத்தனை தீயணும் தக்காளி அவுமிரிஸ் கொச்சி சொசேஜ் இத்த கொட்டு வந்துட்டு கப்பாக லூணு முலிங்கு வந்து கொச்சி சரித்து பயிட்டு கட்டியன இத்தி இங்கே கொச்சி தயானி வாரி மே தமாய் மகி புஞ்சி கொச்சிக இத்தி அப்படி கொச்சி கீபேக் மங்க கடாக அத்தா ஊரில் பெண்ணு சார் மென்னு மேம கொச்சிட்டு கடாக பலம் ஏடும் கற்றுக்கிட்டேன் இத்தி மம்மி கிட்ட கற்றுக்கிற கத்தா சுது லூணு இத்த கொட்டு இங்குரு கொச்சி ඉතින් ඔගලන්ට සැර වැඩි කරගන්න ඕන කොච්චි වැඩි ප්‍රමාණයක් දාගන්න මේ විදිහට හොඳට මෙන්න මෙහෙම තලා ගන්න ඕනේ හරි ඊට පස්සේ අපි මේ ටිකත් එක්ක සොසේජ් ටික බෙද ගන්නවා හරි මම දැන් pan එක රත් වෙන්න තිබ්බා ඊට පස්සේ අපි කරන්න ඕන සොසේජ් එක බෙද ගන්න එක ඉතින් මම පාවිච්චි කරන්නේ මෙන්න මේ පොල් තෙල් එක මේක ඇත්තටම හරිම හොඳයි හුඟක් වෙලාවට කට්ටිය හිතනවා අර පොල් තෙල් වර්ග පාවිච්චි කරනකොට අපි මහත් වෙනවා කියලා. ඇත්තටම පිරිසිදු පොල් තෙල් පාවිච්චි කරොත් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මෙහෙම පොල් තෙල් ටික දාගත්තා. ඊට පස්සේ අපි තෙල් රත් වුණාට පස්සේ අපේ කොච්චි සොසේජ් එක අපි බැද ගන්න ඕනේ. මේ තමයි සොසේජ් ටික. ඔන්න දැන් තෙල් ටික රත් වුණා. ඊට පස්සේ අපි කලින් තලාගත්ත සුදු ලුණු ඉඟුරු කොච්චි ටික මෙතන තියෙනවා. අපි ඉස්සලා මේ ටික දාගන්න මෙන්න මේ විදියට. ඒක එකක් රම්මන් පාට වෙනකම් හොඳින් වැදෙන්න ඕනේ. ඒ වගේම මේ දේවල් කරගන්න කලින් තෙල් හොඳට රත් වෙනවාද කියලා මුලින්ම බලාගන්න නැත්නම් මේකේ රහ වෙනසක් වෙන්න පුළුවන්. මේ විදිහට ඒ ටික බැද ගන්නවා. රම්මන් පාට වෙනකම්. ඊට පස්සේ අපි මේකට සොසේජ් එක එකතු කරමු. හරි. දැන් සොසේජ් ටික හොඳට බැදුනා මට ඇති ගන්නට. ඊට පස්සේ අපි මේ ටික ප්ලේට් එකකට අයින් කරගන්නවා. මේ විදිහට ටෙක් ටෙක් කයින් කර ගන්න ඕනේ. ඒක චුට්ට ඉතුරු කරගෙන මේ ටික මෙහෙම අයින් කර ගන්න. ඊට පස්සේ අපි මේකට දාන්නේ මොනවද කියලා බලමු. සොසේජ් එක බැදගෙන ඉවරලා පැත්තකින් තිබ්බා. ඊට පස්සේ ලූණු ටික දා ගන්නවා. හැබැයි ඊට කලින් අපි ලූණු ටිකට මෙන්න මේ වගේ කැලි මිරිස් කුඩු දාලා ගේම තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් මෙන්න මෙහෙම දාලා අපි මේක ටික හොඳට කවලම් කරගන්න ඕනේ මේ විදියට මේක හොඳට කවලම් කරගන්න ඕනේ කවලම් කළා මේක මිනිත්තු දෙක තුනක් පැත්තකින් තියන්න අපි දැන් අර කවලම් කරගත්ත අපි මිරිස් ලුණු කුඩු දාලා කවලම් කරගත්ත ලුණු ටික තමයි බැද ගන්න හදන්නේ මෙන්න මේ විදිහට මේ ටික එක ටික කරලා මේ ටික කවලම් කරලා බැද ගන්නවා. අපි දැන් තක්කාලි ගත්තට මතක තියාගන්න දෙයක් තමයි තක්කාලි අපි දාන්නේ අවසානයේ. මොකද තක්කාලි නැත්තම් ගොඩක් තැම්මෙන බල්ලා. මෙන්න මේ විදිහට ලුණු ටික බැද ගන්න ඕනේ. ඒකම මම ඔයගොල්ලන්ට කියන්න. මට කියන්න අමතකුණා මුලින් අවශ්‍ය කරන බත් ටික මොනවද කියලා. මොකද මම හදිස්සියෙන් දැන් හදන්න ගත්ත ගමන් තමයි හිතේ ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක දාන්න ඕනේ කියලා. මොකද මේකේ ඒ තරම්ම රහයි. මම ඉතින් පොඩි බඩගින්න ටක් ගාලා හදාගන්න මේක තමයි. ඉතින් මේකට අවශ්‍ය කරන සොසේජ් කොච්චි සොසේජ් එක අනිවාර්යෙන් ඕනේ. එතකොට ඔයගොල්ලන්ට ආසනම් නිකන් සොසේජ් එක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කපාගත බීලුණු, තක්කාලි, අමුමිරිස් සොසේජ් ටික ඕනේ. ඒ වගේම ගම්මිරිස්, කෑලි මිරිස් කුඩු, ඒ වගේම චිලි පේස්ට් එකක් තියෙනවා නම් ඒක වඩාත් හොඳයි. ඒ වගේම මිරිස් කුඩු, ලුණු කුඩු මේ ගෙදර තියෙන දේවල් තමයි අපිට ඉතින් ඕන වෙන්නේ. ඉතින් ඒකත් එක්ක ලුණු ටික මෙන්න මෙන්න බැද ගත්තා. ඊට පස්සේ අපි මේකට එකතු කරන්න ඕනේ අමු මිරිස් ටික. මෙන්න මේ විදිහට කපා ගත්ත අමු මිරිස් ටික අපි මේකට එකතු කරගන්න ඕනේ. හොඳවට බැදෙන්න මේ විදිහට
ඔගලන්ට මගේ channel එකත් එක්ක එකතු වුණොත් මේ වගේ විවිධ දේවල් බලා ගන්න පුළුවන්. මේ වගේම ගොඩක් අය අහලා තිබුණා හිස් කේස් වලට මොකද කරන්නේ, සමට මොකද කරන්නේ කියලා. ඉතින් මේ දේවල් මම ඉස්සරහා videos වලින් ඔගලන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එක click කරන්න. එතකොට මම video එකක් දාපුවම ඔගලන්ට tag ගාලා බලන්න පුළුවන්. හරි. ඉතින් මේ ටික බැදුනා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා. ඒ කොච්චි සොසේජ් එක. නන්න මෙහෙම. පස්සේ ගින්දර චුට්ට පඩු කරගෙන අපි මම උගලන්ට කලින් කෝ චිලි පේස්ට් මේකට දානවා කියලා. මෙහෙම. චිලි පේස්ට් එක එකතු කරගන්නවා. අපිට මං චුට්ටක් සැර ගන්න කැමති කෙනෙක්. ඉතින් ඒ නිසා මම පොඩ්ඩක් සැර වැඩිපුර දා ගන්නවා. මම මුලින්ම ලුණු ටික කවලම් කරගත්තේ කෑලි මිරිස් කුඩුයි ලුණුයි විතරයි දැම්මේ. දැන් ඊළඟට මම දැන් තව මිරිස් කුඩු චුට්ටක් මේකට කවලම් කරගන්නවා. මේ වගේම මේකේ අත්‍යවශ්‍යම දේ තමයි ගම් මිරිස්. ගම් මිරිස් මම මේකට අනිවාර්යෙන් එකතු කරගන්න ඕනේ. මොකද මේකේ රසය. අපි මුලින්ම ගම් මිරිස් දාන්නේ අවසානයේ මෙන්න මෙහෙම තමයි ගම් මිරිස් ටික දාගන්නේ. ගම් මිරිස් දාගෙන දොඩට මේ කවලම් කරගන්න ඕනේ. දැන් අපි මේකට එකතු කරගන්න ඕනේ තක්කාලි ටික. තක්කාලි ටික මේ විදිහට දාගෙන මේකට සෝස් ටිකක් දාගන්න ඕනේ. ඔගලන්ට සෝස් නැත්තම් ප්‍රශ්නයක් කරගන්න එපා. ඇත්තටම ඔගලන්ට පුළුවන් තක්කාලි පාවිච්චි කරන නිසා සෝස් ඕනනම් නැතුව මේක හදා ගන්න. තියනවා නම් විතරක් සෝස් පාවිච්චි කරන්න. ඒකට පොඩ්ඩක් රසය තවත් වැඩි කරගන්න පුළුවන්. ගොඩක් අය දන්නවානේ අපිට කෑම එකක් එළියෙන් අපි ඕඩර් කරත් ගෙදරට එනකොට ඒක නිමිලා එහෙම තමයි කන්න හම්බෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා ගොඩක් මුදල් වියදම් කරන්නේ නැතුව මම ගෙදරදී රසම රස බයිට් එකක් ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඒක ඇත්තටම හරිම රසයි. මම ඕගොල්ලන්ට ට්‍රයි කරලා බලන්න පුළුවන්. දැන් ඇත්තටම මේක හැදිලා ඉවරයි. හදාගෙන ඉවරයි. දැන් ඉතින් මට තියෙන්නේ මේකේ රස බලන්න. ඉතින් මේක තමයි මම හදාගත්ත බයිට් එක. ඉතින් සුවඳත් හොඳයි රසත් හොඳයි. මොකද මම මේක හැමදාම වගේ හදාගන්නවා. ඉතින් ඔන්නෝගලන්ටත් පුළුවන් ට්‍රයි කරලා බලන්න. අනිවාර්යෙන් ඔගොල්ලෝ උත්සාහ කරලා මට යටින් කමෙන්ට් එකක් දාන්න ඔගොල්ලෝගේ කෑම එක හරියට හැදුනද කියලා. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් click කරන්න. ඉතින් ඔන්න ඔගොල්ලන්ට ලස්සන වෙන්න තව දන්න දේ ඕන දෙයක් අහන්න මම දන්න දෙයක් නම් මම ඒකට උත්තර දෙන්න වීඩියෝ එකක් කරන්න. ඉතින් මට දැන් රස බලන්න යන්න තියෙනවා. හදාගත්ත කොච්චි සැරට බයිට් එක වෙනද වගේමයි. හරිම රසයි. ඉතින් මට එකට තවත් දෙයක් හම්බුණා බිත්තරාපයක්. ඉතින් මේකත් එක්ක මේ කනගෙන ඇත්තම හරිම රසයි. ඉතින් ඔන්න ඔයගොල්ලන්ටත් උත්සාහ කරලා බලන්න පුළුවන් හදලා බලලා මට තිබි මිස්ටේක් කියන්න. බයි.